ජීවිතේ අයිබෝන් සුබ දසනක් ඔබ හැම දිනාටම තුරුණු සිතර විශේෂාංගය හරහා අදත් අපි ඔබ මේ ආකාරයෙන් සම්බන්ධ වෙනවා. අපි අදත් ඔබේ ජීවිතය පිළිබඳව කතා කරන්නට සූදානම්. මේ සඳහා අපි මැතිරියට ආරාධනා කරා ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක මනෝවෛද්‍ය කමල් එස් ජයසේකර වෛද්‍යතුමන්ට. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව් වෛද්‍යතුමනි, අපි දීර්ඝ වශයෙන් අපේ ප්‍රේක්ෂකයින්ගේ ඉල්ලීම මතම ඔවුන්ගේ තිබෙන ගැටලු ප්‍රශ්න පිළිබඳව කතා කරනවා. මේ ඒ ගැටලු වලට මම හිතන්නේ අපිට අවසා උත්තර දීලා අවසන් කරන්නට පුළුවන් ගැටලු නෙමෙයි ඔවුන්ට තිබෙන්නේ. ඉතින් වෛද්‍යතුමනි, අද අපි තෝරා ගන්නවා ඉවසීම සහ දරා ගැනීම කියන කාරණාව. අපි මුලින්ම ඉවසීම කියන කාරණාව මනෝවිද්‍යානුකූල පැහැදිලි කිරීගෙන ගැනීමක් කරගමු. ඔව්. ඉතා හොඳ මාතෘකාවක්. මොකද දැන් බහුතර දෙනෙක් හැමතිස්සම කියන දෙයක් ඉවසන්න 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 පුරුදු වෙන්නේ. අර කියන ඉවසන ධනාරූපී යුදයට ජයකොඩිය ආදී වශයෙන් ඉතා අතීතයේ සිටම ඉවසීම කොච්චර හොඳද කියන එක ගැන කතා කරලා තියෙනවා. හැබැයි මූලිකවම කියන්න ඕන කාරණයක් තමයි ඉවසීම කියලා අපි මේ කියන දේ අපි වරද්දලයි කියන්නේ. ඉවසීම කියලා අපි අවබෝධ කරගෙන ඉන්නේ වැරදි දෙයක් පිළිබඳවයි. ඒ නිසා මේ ඉවසීම කියන වචනයෙන් අදහස් කරන කාරණය නිවැරදි කරගැනීම අත්‍යවශ්‍යලා තියෙනවා. මනෝවිද්‍යාත්මක වශයෙන් සැලකුවත් ඉවසීම කියලා කියන්නේ අපිට මානසික පීඩාවක් ඇති නොවන ආකාරයට යම්කිසි ක්‍රියාවක්ද අපිට මුහුණ දිය හැකිද. එතකොට මේ ක්‍රියාවට පුද්ගලයා යම් අකමැත්තක් සහිත විය හැකි. ඔහුට ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රීතිමත් බවක් නැහැ. කැමැත්තකුත් නැහැ. අපි කියමු ඕන නැහැ. නමුත් එය උනාට කමකුත් නැහැ. ඒකෙන් තමන්ට සුවිශේෂී වාසියක් හෝ ප්‍රීතියක් අත්කර නොදුන්නත් එම ක්‍රියාවට තමා මුහුණ දීම නිසා තමන්ට දැඩි පීඩාවක් ඇති නොවන ආකාරයට සිටිය හැකිනම් අන්න එවැනි තත්ත්වයන්ට අපි කියන ඉවසීමෙන් යුතුව ක්‍රියා කරන්න පුළුවන්. ඉවසනවා කියලා කියන්නේ ඔන්න ඕකදී. නමුත් මතක තියාගන්න ඉවසනවා කියන එක මිනිස්සු මෙන්න මෙහෙම තැනකදී කියනවා. අම්මා මම ඉවසලා 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 බැරිම තැනදී කියලා කියනවා. හනේ එහෙනම් මතක තියාගන්න ඔබ මේ ඉවසුවා නෙමෙයි. මොකද ඉවසුවා නම් ඉවසලා 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 ඉවර වෙන තැනක් නැහැ. එහෙම එකක් නෑ මම. මොකද ඉවසීම කියන්නේම අපි මේක කැමැත්තෙන් ඉඩ දුන්නා කියන එක. අන් මගෙන් වචනයක් ආවා. ඒ තමයි ඉවසීම කියන එක පැත්තකින් යම් කරුණු සලකලා බලලා තමන් කැමති වෙනවා කියන එක. දැන් මේකට එක උදාහරණයක් තමයි ආගම් දහම්වල මේ වචනේ යම් තැනකදී පාවිච්චි වෙලා තියෙනවා. දැන් අපි සාහිත්‍යමය වශයෙන් සහ දැන් පොදුවේ අපි ගත්තොතින් බෞද්ධ යම් යම් ප්‍රකාශවල තියෙනවා බුදුන් වහන්සේ ඒ ඉවසා වදාලා කියලා කියනවා. එතකොට ඒ කියන්නේ දැන් බුදුන් වහන්සේට ඒ සිද්ධ වුණත් නොවුණත් කමක් නැහැ. නමුත් බුදුන් වහන්සේක ඒකේ ප්‍රධාන අකමැත්තකුත් නැහැ. උන්වහන්සේට කැමැත්තෙන් සහභාගි වෙනවා ඉවසා සිටියා. ඉවසා වැදෑරුවා. එතකොට අනිත් ආගම්වලත් මේහා සමාන වචනයක් භාවිතා වෙනවා. ඒ හැම එකකදීම තියෙන එවන් වූ උතුමන් යම් කාරණයක් සම්බන්ධයෙන් ඔවුන් පීඩාවට පත් වෙලා නැහැ. අනිත් අය පීඩාවට පත් කරගෙනත් නැහැ. ඒ සිදු වුණාට කමක් නැහැ. ආපස්සට කිසිම ආකාරයක වේදනාවක් හෝ පසුතැවිල්ලක් නැහැ. එතකොට එයට ඉඩ දීලා. එහෙනම් ඒ සිදුවීම තුළ ආයේ ආපස්සට ඇවිල්ලා බැලුවාම කිසිම ආකාරයක ගැටලුවක් ඉතිරි වෙලා නැහැ. ඔන්න ඔහොම වෙනවා නම් අපි කියන ඉවසුවා කියලා. එහෙනම් ඉවසීම කියන වචනේ ඇතුලේ තියෙනවා අපි කැමැත්තෙන් එයට ඉඩ දුන්නා කියන තේරුමක්. එහෙනම් ඔබ යම් ක්‍රියාවක් ඉවසුවා කියලා කියනවා නම් ඒ ඉවසීම මනෝවිද්‍යාත්මක වශයෙන් සලකනවා ක්ලමතයක් නැත්නම් ස්ට්‍රෙස් එකක් පීඩාවක් ඇති නොකරන තත්වයෙන් ඔබ ඊට මුහුණ දිය යුතුයි. දැන් අපේ අනිත් භාවිතා කරන අද අනිත් වචනය තමයි දරා සිටීම. ඉවසීම සහ දරා සිටීම අතර වෙනස මොකක්ද? හොඳ ප්‍රශ්නයක්. අමා මෙන්න මේ දරා සිටීමට තමයි අපි මේ ගොඩක් කලාවට ඉවසීම කියලා කියලා තියෙන්නේ. දියුණු කරපු මනසක් අවශ්‍යයි. හැබැයි අපිට මෙන්න මෙහෙම දේවල් එනවා. දැන් මේකට මම හානි කිව්වොත් මං ඉවරයි. මෙතෙන්ද මට සිද්ධ වෙලා තියෙනවා කට වහගෙන ඉන්න. නැත්තම් මට පහර දීමක් සිද්ධ වෙවි. නැත්තම් මා එළවා දමාවි. නැත්තම් මට මේ වරප්‍රසාදය නොලැබී යාවි කියලා මා බියට සහ තැතිගැන්මට ලක් වෙනවා. මෙසේ තැතිගැන්මට ලක්වීම හේතු කොටගෙන මම මොකද කරන්නේ? මේ අවස්ථාවට සහභාගි වෙනවා. එය වෙන්න ඉඩ අරිනවා. ඒකට මූණ දෙනවා. දීලා මම අර ඔකට සාමාන්‍ය වචනයක් තියෙන මට අවසර දෙන්න එක කියන්න. අපි කියන්නේ කාගෙන ඉන්නවා කියලා. විඳගෙන හිටියා කියලා කියන්නම. ඕක තමයි දරා ගැනීම කියන්නේ. ඕක තමයි දරා ගැනීම. ඔන්න ඕකේනම් කට්ට පනින වෙලාවක් එනවා. සීමාවක්. සීමාවක් පනින තරක් එනවා. එහෙනම් ඉවසීම කියන්නේ සියලු කාරණා සලකලා බලලා
කැමැත්තෙන් සහභාගී වීම දරා ගන්නවා කියන්නේ තම අකමැත්ත පිට දරාගෙන එයට මුහුණ දී සිටීම. දැන් ඔය දරා ගැනීම කියන කාරණාව දරා සිටීම කියන කාරණාව මේ කොතනදීද බැරෑරුම් තැනකට එන්නේ කොතනදීද උග්‍ර වෙන්නේ එය දරා සිටීමක් පමණක්ද දරා සිටීමට එහා ගිය විනාශයක් කරා ඛේදවාචකයක් බවට පත්වන්නේ කොතනද අපි මේ පිළිබඳව විස්තර කරගමු. ඉතා හොඳ ප්‍රශ්නයක් තමයි. මොකද මේ තමයි ඔබ තේරුම් ගත යුතුම දේ. තේරුම් ගත යුතුම තැන. මක්නිසාද කියනවා නම් මේ දරා ගැනීමට හැකියාවන් පුද්ගලයාගේ පුද්ගලයාට විවිධයි. දරාගත හැකි ශේස්ත්‍රත් පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධයි. දැන් සරල උදාහරණයක් ගමු. දැන් අපිට සමහර වෙලාවකදී ආර්ථික අගහිගකම් ගොඩක් දුරට දරන්න පුළුවන්. හැබැයි තමන්ගේ ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය සැමියාගේ බිරිඳගේ සමහර දෙයක් ස්වල්ප වශයෙන්වත් දරා ගන්න බෑ. ස්වල්ප වශයෙන්වත් දරන්න බෑ. සමහර වෙලාවට පුද්ගලයන් අතරත් ඒ වෙනස් වෙනවා. අම්මා තාත්තා විදිහට. ඔව් අම්මා තාත්තා විදිහ දූ දරුවෝ විදිහට. අම්මා තාත්තා දෙයක් කිව්වට හිතරි දෙන ප්‍රමාණය නෙමෙයි දරාගෙන ඉන්න පුළුවන් වෙන දේ නෙමෙයි බිරිඳ සැමියා අතර. සැමියා අතර තියෙන. ඔව් දැන් තමන්ගේ අම්මා තාත්තාගෙන් එන තොරතුරු ඕනට දරන්න පුළුවන්. දුව විදිහට දරා ගන්නවා. හේතුත් කියන අම්මානේ. නමුත් වෙන කෙනෙක්ගෙන් එහෙම බෑ. දැන් මෙන්න මේ ගැටලු ටික තියෙනවා. දැන් අමා මොකද වෙන්නේ කෙනෙකුට මේ දරා ගැනීමේ සීමාව පයින් තැන ඔවුන්ට දැනෙන්න පටන් ගන්නවා. ඒ තමයි මනෝවිද්‍යාව මේක කියනවා මෙන්න මෙහෙම කෙනෙක් දරාගෙන ඉන්නකොට එහි අපිට යම් ප්‍රමාණයක් යුස්ට්‍රස් ඒක ගැටලුවක් නෑ. ඒකෙන් අපිට ලොකු හානියක් නෑ. මට සාමාන්‍ය විදිහට වැඩ කරන්න පුළුවන්. තව ටිකක් මට පීඩාකාරී පරිසරය ඇති වෙනවා. දැන් මෙන්න මේ හරියට ඩිස්ට්‍රෙස් එකක් වෙනවා. කියන්නේ නිකන් ව්‍යසනකාරී ගතිගුණ පහළ වෙන්න පටන් ගන්නවා. මේක ආරම්භක තැන තමයි නොරිස්සුම කියන ලක්ෂණය. දැන් දරාගෙන ඉන්නවා. හැබැයි මගේ නොරිස්සුම් සහගත ගති ලක්ෂණ එළියට එනවා. දැන් හිනා වෙන්නේ අපහැදිලි විදිහට නිකන් අර ඇනෙන වචන කියන්නේ. ඒ වර හින්ට් කියන්නේ අපි ඕ වගේ ඒවා එනවා. ගස්සලා යනවා. හයියෙන් දොරවල් වහනවා. නිකන් හයියෙන් තේ හදනවා කට 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 ගාලා සද්දෙන්න. දැන් මෙන්න මේවා වෙනකොට මතක තියාගන්න මේ දරා ගැනීමේ සීමාව දැන් චුට්ටු චුට්ට පනින්නයි හදන්නේ. දැන් මෙතනිනුත් එහාට ගියාම ඔන්න මේගොල්ලෝ පහදලියොම කෝපය ප්‍රකාශ කරනවා. ඒකට මූණේ හැඩය වෙනස්. තදින් වචන පිට කරනවා. සමහර වෙලාවට නොගැලපෙන භාෂාවක් කතා කරනවා වචන අනිවාර්යෙන්ම කියනවා මම අකමැතියි කියන වචන එළියට එනවා මෙතිනුනුත් එහාට ගියාම මගහැරීමේ ගති ලක්ෂණ පහළ වෙන්න ගන්නවා එතකොට දැඩි ලෙස විරුද්ධතා ප්‍රකාශ කරනවා දැන් මේ කියන්නේ දරා ගැනීමේ සීමාව හොඳටම වැඩි වෙච්ච වෙලාව. ඒ කියන්නේ ඔය සඳහා කාල පරාසයක් තිබෙනවා. යම් කාල පරාසයක් තියෙනවා. පුද්ගලයෙන් පුද්ගලයටත් මේක වෙනස් වෙනවා. දැන් සමහර කෙනෙක් මාස දෙක තුනකදී මේ ලක්ෂණ එනකොට කෙනෙක් අවුරුදු 7 8ක් ගිහිලා වෙන්න පුළුවන්. මොකද දැන් උපදේශන වලට එන සමහර අය කියනවා මට ડોක්ටර් දැන් හිටියා ඇති මම දරලා මට දරන් හිටියා මට තවත් බෑ. දැන් ආපස්සැල්ල බලනකොට අවුරුදු 4ක් විතර ප්‍රේම කළා. විවාහයටත් අවුරුදු 5ක් විතර ගිහිල්ලා. දරුවොත් දැන් අවුරුදු 3 4ක ළමයි ඉන්නවා. දැන් කියනවා දරා ගන්න බෑ කියලා. සමහරු නම් යාළු මිත්‍රකම් ඇති කරගෙන දැන් විශේෂයෙන් තුරුණු වියය ඉන්නවා මාසෙයි දෙකයි ඇවිල්ලා කියන අම්මෝ මෙයාගේ වනම් මට දරා ගන්න බෑ කියලා මේක පුද්ගලයන්ව වෙනස් කරාම එතකොට ඊළඟට එන ටික තමයි අසනීප වෙන්න පටන් ගන්න ඔය ડિප්‍රෙෂන් ආදී සමහර රෝග වලට පවා ලක් වෙනවා ඒ නිසා මතක තියා ගන්න සීමාව ඉක්මවන්න හොඳ නැහැ අපි ඒ ආකාරයෙන් නැතිවෙනා වූ රෝග පිළිබඳව මානසික රෝග පිළිබඳව කතා කරන්න සූදානම් මේ විරාමෙන් අනතුරුව වෙන ඉක්මනින් කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් හමු වෙමු Jeewithe pura adare beta Vihidena Jeewithe ඔව් තුරුණු සිතේ විශේෂඥය හරහා අපි අද කතා කරමින් ඉන්නේ ඉවසීම සහ දරා සිටීම කියන කාරණාව. වදිතුමනි ඔබ අවසාන කරේ මේ ලෙඩ රෝග වලට ගොදුරු වෙන්නේ කොහොමද මේ අතිශය ඉවසීම අතිශය දරා සිටීම අර ඔබේ වචනෙන් පාවිච්චි කරා මේ කාගෙන ඉන්නවා කියන. ඔය කාගෙන ඉඳලා අන්තිම මොහොතේ ඔය පුපුරා යන තැනක් තියෙනවනේ. සීමාව ඉක්මවා යන තැන. ඔතනදී යම්කිසි බුද්ධිලිකුට ඇතිවන්නා වූ මානසික බලපෑම මොකක්ද? මානසික රෝගී තත්වයකට ගොදුරු වෙනවාද? ඊට පස්සේ ඉන්නේ හැට ගියාට පස්සේ ප්‍රතිකාර මට්ටමකට ආය යුතුද? අපි මේ පිළිබඳව කතා කරමු. ඔව් හොඳයි. අනිවාර්යයෙන්ම මේ ගැන ඔබේ අවධානය යොමු වෙන්න ඕනේ. මක්නිසාද මේ තත්ත්වයන්ට පත්ව අය විශාල වශයෙන් ඉන්නවාම. හැබැයි ඉන්නේ හැංගිලා. සමහර විට එහෙම නෑ වගේ හිතාගෙන ඉන්නවා. අනිත් අයත් කියන ඕකව ගණන් ගන්න ඕනේ නෑ කියලා. නමුත් අවසානයේ මේකේ නරකම තැන තමයි තමන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ ජීවිත හානියක්
ඇතිකරන තැනටම මේ පත් වෙනවා. ඒ නිසා ආරම්භක කොටස් ගැන අපි කතා කළදී කෙනෙකුට මේ දරා ගැනීමේ සීමා පැනගෙන යනකොට මුලින්ම ඇතිවන දේවල් තමයි ශාරීරියේ රසායන පද්ධතිය වෙනස් වෙන්න ගන්නවා. මොකද මේ දරා ගන්න විශාල ශක්තියක් ඕනේ කරනවා. මේ ශක්තිය නිපද වීම සඳහා ඉතා විශාල පරිවෘතියක් ක්‍රියා වේගවත් කිරීමක් අවශ්‍ය වෙනවා. මේ සඳහා ඕන කරන හෝමෝනයන් සහ වෙනත් එන්සයිම වර්ග ශ්‍රාවය වෙන්න ගන්නවා. ඒ වගේම ස්නායුවල ගමන් කරන ආවේග ප්‍රමාණය විද්‍යුත් ප්‍රමාණය පවා වෙනස් වෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ අර අන්තරුපාගම වල ප්‍රතික්‍රියාකාරක වෙනස් වෙන්න පටන් ගන්නවා. වෝල්ටීය තාපා වෙනස් වෙනවා ශරීරයේ තියෙන. මෙහි ප්‍රතිඵලය කුමක්ද? පුද්ගලයා අධික්‍රියාකාරීත්වයට ලක් වෙනවා. දැන් එයාට ඊළඟට ආසන්නම එන එක තමයි ප්‍රකෝපකාරී ගති ලක්ෂණ. එතකොට කාන්තාවක් නම් ඔසප්පීම වෙනස් වීම, කොණ්ඩය හැලීම, විශේෂයෙන් මේ ඇහැ වටේට කළු වීම, එතකොට ඇස්වලට නිතර කඳුළු පිරීම, බොඳ වීම, ඊට පස්සේ අපි මිග්‍රේන් කියලා හඳුනන නැත්නම් ඉරුවාරදය කියන සුව කළ නොහැකි නිතර පවතින වේදනා හිසක් හිසේකක්කුම, නින්දනයාම, කොඳුයට පේලියා සිත වෙන රිදුම් සහ අස්ථිපද්ධතිය වගේ දැනෙන පේශිමේ වේදනා මෙන්න මේ වෙන්න ගන්නවා. එතකොට කොච්චර ඖෂධ ප්‍රතිකාර කළාද තියෙන්නේ. අපි මෙයාට සයිකෝසොමැටික් කියලා අපි විස්තර කළා තියෙනවා. මෙතනින් ඔබට යනකොට පුද්ගලයෙක්ට පහර දෙන්න පුළුවන් සීමාවේ කෙනෙක් නම් පහර දීම ආරම්භ කරනවා. දැන් ඒ පාරේ ඒගොල්ලෝ ඉතා ප්‍රකෝපකාරී ලෙස රණ්ඩු සර්වල් කර ගැනීම, අසභ්‍ය වචන භාවිතය, ඉන් එහාට ගිහලා පහර දී බඩු මුට්ටු පොළවේ ගැසීම, ක්ෂණික කෝපය නිසා ජීවිත හානියකට උනත් යන්නට පුළුවන්. අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. අනිත් පැත්තට ගිය අය විෂාදීය ගති ලක්ෂණ වලට ලක් වෙනවා. මේ දෙකෙන්ම පීඩාවට ලක් වෙන අයට ඊළඟ සිසොෆ්‍රීනියා වගේ රෝග තත් එන්න පුළුවන්. මම ඒක තමයි නරකම දේ. ඔන්න ඒගොල්ලන්ට මිය ගිය අය පේනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්ව විදියට හැසිරෙන්න පටන් ගන්නවා. එතකොට එතනින් එහාට ගිහිල්ලා ඒ අයට සාමාන්‍ය පුද්ගලයෙකුට නැති සෙන්සේෂන්ස් එන්න පටන් ගන්නවා. මේ සම්පූර්ණයෙන්ම ඉන්ද්‍රිය විකෘතියක් නිසා සිද්ධ වෙන කාරණාවක්. ඒ පාර ඒ අයට අද්භූත දේවල්, අභූත දේවල් සිද්ධ වෙනවා. සිද්ධ වෙලා සුව කරන්න බැරි මට්ටමේ දරුණු උග්‍ර මානසික රෝග වලට පවා මේ නිසා යා හැකියි. ඔව්. දැන් මේ දරාගෙන ඉන්න හරි, ඕක ඉවසගෙන ඉන්න හරි, මේ වෙන ප්‍රශ්න ටික ගෑනුන්ට පෙරමුණට එක වගේ දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෑනුන්ට වැඩිපුර දරාගෙන ඉන්නට ශක්තියක් තියෙනවද, ඉවසගෙන ඉන්න ශක්තියක් තියෙනවද? මොකක්ද මේ සමාජයේ තිබෙන මේ කතාවේ සත්‍යතාවය? ඔව්, අමාරුයි. සමහර අවස්ථාවලදී වෛද්‍ය විද්‍යාවන්ගෙන් පවා තවම හරියටම උත්තර හොයාගත්තේ නැති දේවල් තාමත් තියෙනවා. විශාල රහස් සංඛ්‍යාවක් තියෙනවා වෛද්‍යමය වශයෙන් තාම අපි උත්තර හොයලා නැති ඒවා. ඔව්, එක පැත්තකින් දැන් කතාවටත් කියනවානේ අම්මා කෙනෙක්ට දරන්න පුළුවන් කියලා සාගරේ වගේ. ඔව්, ඒකත් ඇත්ත. මොකද හේතුව දැන් කාන්තාවකගේ ශරීරයේ කොහොමටත් දරු ගැබක් ඇතිකර ගැනීම සඳහා, එය දරා සිටීම සඳහා, පෝෂණය කරලා බිහිකර වීම සඳහා සූදානම් වෙලාම තියෙන නිසා වෙන් මානසික පීඩාවන්ට එක්තරා ප්‍රමාණයකින් එහාට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. ඒ කිසියම් සත්‍යතාවයක් තියෙනවා පුරුෂයෙකුට සාපේක්ෂව. මේකෙන් අදහස් කරන්නේ පුරුෂයන්ට බෑම කියලා. සමහර පුරුෂයෝ ඉන්න ඉතා විශාල වශයෙන් දරා ගැනීම කරන අය සමස්තයක් විදිහට කාන්තා පාර්ශ්වයට ටිකක් වැඩි. ඒ වගේම තව කාරණයක් තමයි දැන් කාන්තා හෝමෝනමය වශයෙන් ක්‍රියා කරන අය. පුරුෂයන් කියන්නේ වැඩිපුර ස්නායු ආවේගත් එක ක්‍රියා කරන අය. එතකොටත් කාන්තාවක් ප්‍රතිචාර දැක්වීම ටිකක් අඩුවෙන් යන්නේ. ඒ අය එක්තරා මට්ටමකින් සහල්ුවෙන් ඉඳමින් තමයි ප්‍රතිචාර දක්වන්නට පටන් ගන්න. මේකේ අනිත් කාරණේ තමයි කාන්තාව පුරුදු පුහුණු වෙනවා කුඩා කාලේ ඉඳලා දරා ගන්න. පුරුදු කරවනු ලබනවා අපේ සංස්කෘතියෙන් ඇතුලේ. මොකද හේතුව අපේ පොදුවේ විශේෂයෙන් ආසියාතික සංස්කෘතිය ඇතුලේ කාන්තාවක්ව හදන්නේ, දුවෙක්ව හදන්නේ විශාල දුක් වේදනා සංඛ්‍යාවක් දරන්න පුළුවන් වෙන්න. මේකත් ප්‍රධාන හේතුවක් තමයි. ඒකට ජීවවිද්‍යාත්මක වෙනවා වගේම එසේ පුහුණු කර තිබේ. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම ඔය දැන් වෙන මේ මුණ්ඩු කුමාර කියලා එක්තරා මේ ගෝත්‍රයක් ඉන්නවා. ඒකේ කාන්තාව ඉතාම දරුණුයි. ඒ අය තමයි දැඩි ලෙස පහර දෙන්නේ. ඒ අය තමන්ගේ දරුවාට මේ බ්‍රෙස්ට් ෆීඩින් කිරි උරා බෙන්න දීලා ඒ ඇති වෙච්ච ගමන්ම ඉවත් කරන, ඉවත් කළ පැත්තකට දාන. දැන් මේ සාමාන්‍ය මවක් කවදාවත් නොකරන වැඩක්නේ, කරන්නේ නැහැ. නමුත් එතකොට එහෙම කාන්තාව ඉන්නවා. එතකොට ඒ නිසා මතක තියෙන්න ඕනේ අපේ සංස්කෘතියෙන් ඇතුලේ අපි හදලක් තියනවා දරා ගන්න කාන්තාව. දැන් ඔහොම දරාගෙන ඉන්නකොට තවත් තුන්වෙනි පාර්ශවයක් ඕක කියන්න තමන් දරා ඉන්න කාරණාවක්. එහෙම නැත්නම් පැහැදිලිවම ඔබේ විෂයට ගත්තට පස්සේ මේ උපදේශනය කියන ද කාරණාව අවශ්‍ය වෙන තැනක් තිබෙනවා.
දරාගෙන දැන් ඔබ ඔබ පවසන පැහැදිලිවම යම්කිසි මානසික රෝගී තත්වයකට ගොදුරු වෙන්නට පුළුවන් මේ ඉවසීම දරාගෙන සිටීම එක් මට්ටමක ක්ලමතේ මෙවැනි විෂාදී කියන රෝගී තත්ත්වයක් නැති වෙනවා කියන්නේ. කෙතරම් වැදගත්ද? නිසි කෙනෙක් තෝරාගෙන සමාජයේ නිසි පුද්ගලයා තෝරාගෙන තමන්ගේ තිබෙන මේ ප්‍රශ්නයක් ගැටලුවක් මේ ඉවසන්නා වූ කාරණේ සරලවම කිව්වොත් මේ ප්‍රකාශ කිරීම තමන්ගේ රහස්‍යභාවය තමන්ගේ ස්වාධීනත්වය සියලු දේ තබාගෙන මේ පැවසීම කෙතරම් හොඳම ඖෂධය වෙන්නේ. අම්මා මොකද දැන් අපි ගොඩක් කලකට පෙළඹිලා තියෙන අන්තිම උපරිමයට ගිහිල්ලා සල්ලිකර්මයටම යන්නනේ ගිහිල්ලා තියෙන්නේ. නෑ දැන් බොහෝ වෙලාවට මේ එන ගැටළු වලට බෙහෙත් වලින්ම උත්තර හොයන්න හරි අමාරුයි අමාරුයි. ඒක ජීවිත කාලයක් බෙහෙත් බිබී මේ தත්ත්වය තව ටිකක් මැනේජ් කර කර නැත්නම් ડિප්‍රෙස් කර කර තියාගන්න තමයි වෙන්නේ. කෙනෙකුගේ මානසික වැති වෙන දුක් වේදනා මේ පීඩා තමන් හිතන පතන මේ දේවල් එළියට දාන දේ මේකට මනෝවිද්‍යාවේ කියනවා කැතාසිස් නැත්නම් මනෝ විරේචනය කියලා. එතකොට එය කරන්නට ඕනේ හැබැයි මේ පිළිබඳව යම් දැනුමක් සහ පුහුණුවක් තියෙන අයකු ඉදිරියේ දැන්. එතකොට මේ සම්බන්ධයෙන් මනෝවෛද්‍යවරු පුහුණු වෙලා ඉන්නේ මනෝ උපදේශකවරුන් සිටිනවාද ඒ අයව මේ සම්බන්ධයෙන් පුහුණු කරලා තියෙනවා. එතකොට මේකෙදි වැදගත්ම දේ තමයි එසේ වෘත්තීය වගකීමක් සහ වෘත්තීයමය සුදුසුකම් ලාභීන් කෙනෙකුගේ අතිශය පෞද්ගලික දේවල් අහන නිසා පෞද්ගලික වපසරියට ඇතුළු වන නිසා ඒ අය ඉතාම සත්‍චාරිත්‍ර ධර්මයන්ගෙන් යුතුව මේ ක්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. ඔබේ තොරතුරක් එළියට නොයන ආකාරයට ඒ අයත් එක්ක කතා බහ කිරීමේ හැකියාව තියෙනවා. අමතක කරන්න එපා සුදුසු කෙනෙකු ළඟ ඔබ විවෘත වීම අත්‍යවශ්‍යයි. මානසික දේවල් අපි එළියට දානකොට පුදුමාකාර සහනයක් අපිට ලැබෙනවා. ඔව්. අපි තවදුරටත් මේ පිළිබඳව කතා කරන්න සූදානම් මේ කෙටි විරාමෙන් අනතුරුව. ආදරේ බෙදා ලස් වීදින ජීවිතේ තුන්වෙනි සිතේ විශේෂාංගය හරහා අපි කතා කරමින් ඉන්නේ ඉවසීම සහ දරා සිටීම කියන කාරණාව පිළිබඳව. ඔජිතුමනි අපි ඉරාමෙට අනතුරු කතා කරමින් හිටියේ මේ අපි කොහොමද අපේ ඒ දරා සිටීම ඉවසීමට හේතු වන කාරණා මේ පුද්ගලයා තෝරාගන්නේ කොහොමද කියන එක. ගොඩක් වෙලාවට දැන් අපිට ඕක කියන්නේ කාටද කියලා තෝරගන්න පුද්ගලයා සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවානේ. සාමාන්‍යයෙන් අපිට ඕක සරලවම ගෙදර කරගන්න බැරි වුණාමනේ අපි උපදේශකෙක් කරා හෝ මනෝවෛද්‍යවරයෙක් වෙතට යොමු වෙන්නේ. ඇයි අපිට මේක ගෙදර විසඳගන්න බැරි? ඔව් හොඳ ප්‍රශ්නයක්. අම ඇත්තටම දැන් මේ වපසරි අතීතයේ ඉඳලා තිබිලා තියෙනවා. නමුත් යම් යම් හේතු මත දැන් අපෙන් මේක ගිලිහිලා. මොකද මේ ගෙදර විශේෂයෙන්ම දැන් දූ දරුවෝ සැමියා බිරිඳ මේ සියලු දෙනා එකිනෙකාගේ අදහස් ප්‍රකාශ කරගන්න එක සහ ওই දවසේ ඕපු දූප ටික කතා කරන එක. කොටිමකෝ මේ දවසේ තමන්ගේ ඕපු දූප වෙනකොට මේ මනෝ විරේචනය සැලකිය යුතු මට්ටමකින් වෙනවා. එතකොට ප්‍රතිකාරාත්මක ලෙස ඒක උපදේශකවරයෙක් පුහුණු වෙච්ච කෙනෙක් කරන එක වෙනම කාරණාවක්. නමුත් දැන් අපි කියමු දැන් හවස වෙනකොට තම් බිරිඳකට ගෙදර ඉන්න නෝනට එළියේ වැඩ කරලා එන මහත්තයාට කොහොමඩත් යම්කිසි දරා ගන්න වෙන දේවල් ටිකක් වෙනවා. එතකොට මේ දෙන්නට පුළුවන්නේ නින්දට යන අවසානයේදී මේ නින්දට යන ඔන්න මෙන්න තියෙන වේලාවේදී අඩු ගන්න විනාඩි 5-10ක්වත් තෝරාගෙන තමන්ගේ මනසේ තියෙන දේවල් ටික දෙන්නට කතා බහ කරගන්න හැකියාව තියෙන නම් ඔය මනෝ විරේචනේ හොඳම හරිය ඔතෙන්ද සිද්ධ වෙනවා. දැන් වෙන්නේ නැහැ දැන් උදාහරණයක් අපි කියමු දැන් නැන්දා අම්මා ගෙදරට ඇවිල්ලා ගියාම ගන්න නෝදි ගන්න කොලේලියකට නේද ඇවිල්ලා ඔක්කොම වැරදි ටික හොල හොල යනවා. ඒ පාර අනිත් පැත්තෙන් කවුරු හරි කෝල් එකක් දීලා එළියේ ඉන්න මහත්තයාට මොනවා හරි කාරණා ටිකක් කියනවා. දැන් මේ දෙදෙනා අතරේ ඉතා විශාල එකඟතාවයක් ඉතා විශාල ගෞරවයක් තියෙන්නට ඕනේ. අනිත් කෙනාට නිදහසේ තම හැඟීම් කියන්නට එළියට දාන්නට තියෙනවා. එතකොට උපදේශකවරයෙකුට කරන්න බැරි අයිතියක් නැති කොටසක් සැමියාට බිරිඳට කරන්න. ඒ තමයි තමන්ගේ තුරුලට ගන්න පුළුවන්. අමා මේ බොඩි ටච් කියන එක නැත්තම් ශරීරයේ උණුසුම දෙන කියන එක මනෝවිද්‍යාව ඉතා විශාල වශයෙන් අගය කරන දෙයක්. එතකොට උපදේශනයේ සාමාන්‍ය උපදේශනයේ දුක කරන්නේ නැහැ. ඒක අවස්ථා තියෙන ඉතා ඉහළට ගිය සමහර අවස්ථාවලදී. එතකොට දැන් සැමියා හෝ බිරිඳ ඔවුන්ගේ තුරුලට ඇවිත් ඔපිගේ මුරහිසේ හෝ එහෙම ශරීරයේ හිස තබාගෙන එතකොට අතකින් අනිත් කෙනාව අල්ලගත්තාම තුරුළු කරගත්තාම ඒ අයට දැනෙනවා මේ බෝඩර් එක වපසරිය ඇතුළේදී ඉතා විශාල සෙකියුරිටි එකක්. ඉතා විශාල ආරක්ෂාවක් දෙනවා. මේ ආරක්ෂක හැඟීම මනෝවිද්‍යාව ඇතුළේ විග්‍රහ කරන කෙනෙකුට ජීවිතයක් දෙන හැඟීමක්. අමා ඉතාම බියටපත් වෙච්ච ඉතාම අසාධ්‍යව ඉතාම ඔන්න මෙන්න මැරෙන්න ඉන්න කෙනෙකුව වැළඳගත්තම තප්පර ගානකට හරි මේ මනුස්සයාට ජීවිතය ලැබෙනවා. අමා දැන් හොඳටම බය
දරුවෙක් දුවගෙන එල මොකද්ද කරන්නේ? අම්මගේ තාත්තගේ ඇඟේ එල්ලෙන එකනේ කරන්නේ. සතා සීපාව පවා හැමයි. තව කෙනෙකුගේ ඇඟට හේතු වෙනවා. එතකොට මේක ඉතින් හොඳ විදියට වෙන්නත් එපා. එතකොට නම් නිවස ඇතුලේදී මේ අවස්ථාව උදා කරලා දෙන්න. එතකොට අනිත් කෙනාට ඕනම චෝදනාවක් ඕනම දුකක් කනගාටුවක් තර එළියට දාන්න ඉඩ දෙන්න. එතකොට ඔබගේ ස්පර්ශයත් එක්ක ඒ හැඟීම් එළියට එනකොට පුදුම මානසික සහනයක් ලැබෙනවා. ඉබේම වගේ ප්‍රශ්නත් විසඳෙනවා. ඉබේම වගේ ප්‍රශ්නත් විසඳෙනවා. සමහරවිට උත්තර හොයන්න ඕනේ නැහැ. දැන් විශේෂ උපදේශනයේදී දැන් අපි ඔය ස්පර්ශ කිරීමෙන් තොරව අපි දෙන සමහර මනෝවිරේචන ක්‍රමවේද තියෙනවා. නිදහස් සංගඨනය කියලා ක්‍රමවේදයක් තියෙනවා. දැන් මේකෙදී ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා අපි එකට කියන්නේ උපදේශකවරයා පැත්තක ඉඳගෙන තමන්ගේ සේවාලාභියාට නිදහසේ කතා කරන්න අවස්ථාව දෙනවා. හූමිටි තබමින් සහ අවශ්‍ය අර විශේෂයෙන් අපි කියන එම්පැතටිකස් මේ රෙස්පොන්ඩින් එකක් දෙමින් ඒ අයට පොඩි උත්තේජන සමහර අවස්ථාවලදී ඔක්කොම කියලා ඉවර වෙලා එයයි කියනවා හරි දැන් මට හරි කියලා කියනවා. දැන් උපදේශකවරයා කිසිම තීන්දුවක් තීරණයක් කොහොමදවත් දීලා නැහැ. කිසිම පිළිතුරක් ලබා දීලා නැහැ. එකම දේ කුමක්ද සැසිය තුලදී ඔහුට නිදහසේ කතා කරන්න දීලා තියෙනවා. වටිනකමකින් අගය කිරීමකින් සක්‍රීය ලෙස සමන් දීලා තියෙනවා. ශාරීරික උණුසුමකින් තොරව මානසික උණුසුමක් ලැබෙන විදිහට අර අපි කියන එම්පතටිකලි වචන භාවිතයක් තියෙනවා. අපි ඒ වචන ටික භාවිත කරලා තියෙනවා. එතකොට මේ කතාබහෙන් පස්සේ ඔවුන් බාගෙට සුවයි. වෛද්‍යතුමනි දැන් මට ඔබ මේ විස්තරය කියාගෙන යනකොට මේ ප්‍රශ්න කතා කරලා විසඳ ගන්න මේ සැමියා බිරිඳ අතර ඕන ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන් මානසික මට්ටමක් පුද්ගලෙන් පොදුවේ ගතට පස්සේ මනුෂ්‍යයන් තුල තිබෙනවා. මං මේ අහන්න යන්නේ මේ දරාගෙන සිටිය යුතුද කෙනෙක්? ඉවසිය යුතුද? යම්කිසි ඒ උග්‍රවිය නොවුණත් යම් කිසි මට්ටමකට හොය දරා සිටිය යුතුද? ඔව් මේක මෙහෙම යක් තියෙනවා මා. දැන් මූලික වශයෙන් අපිට වෙන්නේ දරා ගැනීම තමයි. එතකොට කොටසක් දරා ගැනීම කළ යුතුයි. මම කිව්වේ එක කොටසක් තියෙන ස්ට්‍රෙස් එන්නේ. ඒකෙන් අපිට හානියක් වෙන්නේ නැහැ. අපි කියමු කවුරු හරි දැන් අපි අකමැති යම් පුද්ගලෙක් ඉන්නවා ගෙදරට ඇවිල්ලා සහභාගී වෙන උත්සවයකට අපිටත් යන්න වෙනවා. එසේ දරා නොසිටීම තුලත් ප්‍රශ්න ඇති වෙන්නට තියෙන ප්‍රවණතාවය වැඩි. මොකද මේ අපිට අවශ්‍ය විදිහට මේ අපි වටපිටාවේ ඉන්න මිනිස්සු පාලනය කරන්න බැරි නිසා. පැහැදිලිවම පැහැදිලිවම අපිට බෑනේ මුළු ලෝකෙම සිද්ධ කරන්න අපිට පාලනය කරන්න. ඒ නිසා දැන් අපි අකමැති තමයි. මම මේ පෑ ගන්න මට දරාගෙන ගෙමු වෘත්තීය ස්ථානයේ මම අකමැති විදිහේ පාට අඳින කෙනෙක් ඉන්නවා. මං අකමැති විදිහ කොණ්ඩ මෝස්තරයක් උ රැවුලක් තියෙනවා. හොනේ දැන් මොකද කරන්නේ? මොකද කරන්නේ දැන් නේද? මං අකමැති කියලා ඒ මනුස්සයා රැවුල ගපවන්නේ නැහැ. එහෙම බෑ. එතකොට එය දරා ගන්න ඕනේ. මොකද එය දරා ගැනීම තුලින් මටවත් ඔහුටවත් හානියක් නැහැනේ. එහෙම එකක් නැහැ. නමුත් දැන් අපි කියමු සැමියා බිරිඳ දූ දරුවන්ගේ හෝ වෙනත් අයගේ හරි Tamanට දරණ එකේ සීමාව ඉක්මවන විදිහව දරාගත යුතු නැහැ. එතකොට අර දරාගත යුතු කොටස ඉවසීමක් බවට පරිවර්තනය කරගත යුතුයි. සුවකමැත්තෙන්. ඒ අපි ඇක්සෙප්ට් කරනවා. ඒක අපි පිළිගන්නවා. එතකොට ඉවසීමක් බවට පරිවර්තනය වෙනවා. එතකොට අපි ඉවසිය යුතුයි. හැබැයි ඉවසීම ඉවසීම ලේබල් එක යටතේ කරන අනවශ්‍ය දරා ගැනීමක් නොවිය යුතුයි. මක් නිසාද දරා ගැනීම කොතනදි හරි පුපුරලා ඔබ කලින් කිව්වාගේ කොතනදි හරි පුපුරලා අපි පමණට එහාගේ විනාශයක් කරන නිසා. එසේ අපේ ජීවිතේ විනාශ නොකර ගන්නා තැනට දේවල් සිද්ධ විය යුතු නිසා ඔබට ජීවිතය පිළිබඳව කියලා දෙන්නේ මේ සීල් වැඩසටහන හරහා. වෛද්‍යතුමනි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අයබන් කියලා ඔබට සම දෙනවා. ඔව් අපි සෝදානම් වෙන්නේ අපේ වැඩසටහනෙන් සමුගෙන යන්නට අපි ලබන සතියේ ඔබ හමුට එන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ